සුබ දවසක් සාදරයෙන් පිළිගන්නවා ෆොටෝග්‍රාෆ් එල්කේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මෙන්න මේ විදියට ස්මෝක් ඉෆෙක්ට් එකක් හදාගන්නේ කියලා. අපේ channel එක subscribe කරලා නැත්තම් දැන්මම subscribe කරලා එයා පැත්තෙන් තියෙන bell notification එක click කරලා දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු video එකට. හරි අපි දැන් Photoshop open කරගමු. මුලින්ම කරන්න ඕනේ මේ editing area එක උඩ double click කරලා ඔයාලට මේ smoke effect එක හදා ගන්න ඕනේ වෙන image එක open කරගන්න. ඊට පස්සේ මම මේ image එකේ background එක තව ටිකක් ලොකු කරගන්න crop tool එක අරගෙන මේ විදිහට මේ image එකේ background එක තව ටිකක් ලොකු කරනවා. ඊට පස්සේ මම okay කරනවා. ඊට පස්සේ මම මේ ඉමේජ් එකට බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇඩ් කරගන්න මෙතන new layer icon එක උඩ click කරලා මෙතන adjustment layer icon එක උඩ click කරලා gradient කියන option එක select කරනවා. ඊට පස්සේ මම මෙතන මට කැමති gradient එකක් select කරලා මේ පැත්තන මම light gray වගේ color එකක් select කරනවා. ඊට පස්සේ okay කරනවා. ඊට පස්සේ මෙතන රිවර්ස් කියන ඔප්ෂන් එක උඩ සිලෙක්ට් කරලා මෙතන රේඩියල් කියන ඔප්ෂන් එක උඩ සිලෙක්ට් කරලා මෙතන ස්කේල් එක මම තව පොඩ්ඩක් වැඩි කරගන්න. මේ සෙටින්ග්ස් ඔයාලට කැමති විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ ග්‍රේඩියන්ට් ෆිල් ලේයර් එක අපේ මේ අනිත් ලේයර් එකට යටින් මෙහෙම ඩ්‍රැග් කරලා දා ගන්න. ඊට පස්සේ මම මේ ලේයර් එක උඩ ක්ලික් කරලා कंट्रोल जे प्रेस कर ला मेले ये के कॉपी एक गन इधर पासे माँ मैं गत तो कॉपी ले एक उड़ सिलेक्ट कर ला फिल्टर वाला लिक्विफाई के ऑप्शन ने उड़ सिलेक्ट कर ला मैं तो ना उड़ा में तीन टूल ले के सिलेक्ट कर ला मैं विधि ये डा क्लिक कर अगे ना ड्रैग कर वो यार मैं दाकुनु पैट में कवर वेने विधि ये डा मैं इमेज जगह मैं विधि ये ड्रैग कर अगा कंट्रोल क्लिक करना ඊට පස්සේ මම select වල modify එක contract කියන option එක උඩ select කරලා මෙතන pixel දෙකක් විදිහට type කරනවා. ඊට පස්සේ okay කරනවා. එතකොට මේ selection එක pixel දෙකකින් අඩු වෙනවා. ඊට පස්සේ මම select වල inverse කියන option එක උඩ select කරලා මේකේ මේ background එක select කරගන්නවා. ඊට පස්සේ delete key එක press කරනවා. ඊට පස්සේ control d press කරලා මේ සිලෙක්ෂන් එක ඩිසිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මම මේ අපේ ලේයර් එක උඩ සිලෙක්ට් කරලා mask icon එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ මේ ලේයර් එකට mask එකක් ඇඩ් වෙනවා. ඊට පස්සේ මම brush tool එක සිලෙක්ට් කරලා මම smoke brush එකක් සිලෙක්ට් කරගන්නවා. මම මේ ස්මෝක් බ්‍රෂ් පැක් එකේ ලින්ක් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති. ඔයාලේ මේ ලින්ක් එකෙන් ගිහිල්ලා මේ ස්මෝක් බ්‍රෂ් පැක් එක ඩවුන්ලෝඩ් කරගන්න.
ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ස්මෝක් බ්‍රෂ් එකක් සිලෙක්ට් කරලා මම මේකේ ඇන්ගල් එක ටිකක් වෙනස් කරගන්නවා. ඊට පස්සේ මම කොටුවරහන් පාවිච්චි කරලා මේ බ්‍රෂ් එකේ සයිස් එක අඩු කරගන්නවා. ඊට පස්සේ මම මේ ලේයර් මාස්ක් අයිකන් එක උඩ ක්ලික් කරලා මේ විදිහට මේ ඉමේජ් එක ඩැමේජ් කරගන්නවා. දැන් මේ ඉමේජ් එක ඩැමේජ් වෙන එක අපිට පේන්නේ නැහැ. ඒක නිසා මම මෙන්න මේ අනිත් ලේයර් එක හයිඩ් කරගන්නවා. ඊට පස්සේ මම මෙතන කලර් එක බ්ලැක් සිලෙක්ට් කරලා මේ විදිහට එක එක බ්‍රෂස් පාවිච්චි කරලා මේ ඉමේජ් එක ඩැමේජ් කරගන්නවා. දැන් මේ ඉමේජ් එක ඩැමේජ් කරගෙන ඉවරයි. ඊට පස්සේ මම මේ ඉමේජ් එකට ස්මෝක් එක ඇඩ් කරගන්න යන්නේ. මම මේ හයිඩ් කරපු ලේයර් එක අන්හයිඩ් කරගන්න. ඊට පස්සේ මේ ලේයර් එක සිලෙක්ට් කරලා ඕල්ට් කී එක ප්‍රෙස් කරගෙන ලේයර් මාස්ක් අයිකන් එක උඩ ක්ලික් කරනවා. එතකොට අපිට මේ ලේයර් මාස්ක් එක ඉන්නේ ඉන්වෙන්ට් වෙලා. ඊට පස්සේ මම මේ පැත්තේ කලර් එක වයිට් සිලෙක්ට් කරලා මෙතන මට කැමති බ්‍රෂ් එකක් සිලෙක්ට් කරනවා. මම ඊට පස්සේ කොටුවරහන් පාවිච්චි කරලා මේකේ සයිස් එක ටිකක් වෙනස් කරගන්න. ඊට පස්සේ මම ඇන්ගල් එකත් ටිකක් වෙනස් කරගන්න. ඊට පස්සේ මේ විදිහට ක්ලික් කරලා ඔයාලට මේ ස්මෝක් එක වැටෙන්න ඕන පැත්තට මේක ඇඩ් කරගන්න. මම මේක එක බ්‍රෂස් පාවිච්චි කරලා මේ විදිහට ස්මෝක් එක ඇඩ් කරගන්න. හරි දැන් මම මේ ස්මෝක් එක ඇඩ් කරගෙන ඉවරයි. හැබැයි ඔයාලට පේනවා ඇති මේ කන හරියෙන් මේ අත හරියෙන් හිම මේ විදිහට බ්‍රවුන් කලර් ලයින් එකක් ගින් තියෙනවා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මේ බ්‍රෂ් ටූල් එක උඩ රයිට් ක්ලික් කරලා මික්සර් බ්‍රෂ් ටූල් කියන බ්‍රෂ් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මේ ලේයර් එකේ තම්නේල් එක උඩ ක්ලික් කරලා මේ විදිහට බ්‍රෂ් කරන්න. දැන් ඔයාලගේ මෙන්න මේ විදිහට කලර් වෙලා තියෙනවා නම් ඔයාලට බ්‍රෂ් ටූල් එක පාවිච්චි කරලා මෙතන කලර් එක මාරු කරලා මේ විදිහට ඒවා ඉරේස් කරලා අයින් කරගන්න පුළුවන්. මම මේ ස්මෝක් ඉෆෙක්ට් එක හදන්න පාවිච්චි කරපු සාම්පල් ඉමේජ් එක ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ කියලා. අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න. අලුත් වීඩියෝ එකක් අරන් එනකම් මම ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්. Thank you.